විහිදුර ටෙලිවිෂන් සුබ දවසක් වේවා හැම දිනාටම අද අපි කතා කරන්නේ මේ ඇකඩමි කියන වචනයේ ඉතිහාසය ගැන සොක්‍රටිස්ගේ ශිෂ්‍යයෙක් තමයි ග්‍රීක දාර්ශනික ප්ලේටෝ කියලා කියන්නේ ප්ලේටෝගේ කාලයට පෙර ඉගෙනීමේ ආශාවෙන් හිටපු ඒ කාලයේ සමාජයේ යෞවනයන්ට ඉගෙනීමට සිද්ධ වුණේ ගෙන්ගෙට ගොස් ඉගෙනවීම කරපු ගුරුවරුන්ගෙන් වංශවත් පවුලකින් පැවතගෙන එන මේ ප්ලේටෝ තමන්ට උරුම රාජසේවයට යන්නේ නැතුව සොක්‍රටිස් ළඟට ගිහින් ඔහුගේ ගෝලයෙක් බවට පත් වුණා. සොක්‍රටිස්ගේ අභාවයෙන් පසු ආපසු ඇතන්ස් නගරයට යන ප්ලේටෝ ක්‍රිස්තු පූර්ව 387 දී ඇතන්ස් වල ජිම්නේසියම් එහෙමත් නැත්නම් ශරීරාභ්‍යාසාගාරයේ අසල පදිංචි වෙලා ඇකඩමි නමින් අධ්‍යාපනස්ථානයක් ආරම්භ කරනවා. මේ විද්‍යා ස්ථානයේ පිහිටා තිබුණේ නගරයේ ප්‍රාකාරයේ සිට සැතපුමක් පමණ දුරින්. ග්‍රීක මිත්‍යා කතාවල එන පරිදි කැස්ටර් සහ පොලක්ස් යන නියුන් දෙදෙනාගේ සහෝදරිය වුණ හෙලන් තිසීසිය සමග පැන යාමෙන් පසු ඔවුන්ට ඇය සිටිනා තැන සොයා දුන්නේ ඇකඩීමොස් විසින්. ඉතින් මේ ඇකඩීමොස් සිහිපත් වීම සඳහා ඇතන්ස් නගරයේ දෙවුලක් ඉදි කරමින් ඒ දෙවලට මේ නම පාවිච්චි කරලා තිබෙනවා. පසුව ප්ලේටෝ ආදර්ශයට ගත්ත ඔහුගේ ශ්‍රේෂ්ඨතම ගෝලයා වුණ ඇරිස්ටෝටල් ඇතුළු වෙනත් දාර්ශනිකයන්ද ප්ලේටෝ අනුකරණය කරමින් එකම තැනක නතර වෙලා හිඳිමින් ඉගැන්වීමට විද්‍යා ස්ථාන පටන් ගත්තා. ඉතින් මේ ප්ලේටෝ දාර්ශනිකයා විසින් තමන්ගේ පාසලට ඇකඩමි යනුවෙන් නම් තැබීමෙන් පසු ඒ ඉගෙනීමට සහ බුද්ධිය ඇසුරු කරගත්ත වචනයක් බවට පත් වුණා. එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ ඇකඩමිය යන වර්තමානයේ භාවිතා කරන්නේ ද්විතීයි අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික පාසල්වලට සහ විශේෂ පුහුණුවක් ලබා දෙන ආයතනවලට. ඉතින් වර්තමානයේ එසේ වුවත් අධ්‍යාපනයට අදාළව මෙම නාමය මුලින්ම භාවිතා කළේ ග්‍රීක දාර්ශනිකයෙකු වුණ ප්ලේටෝ විසින්.